හලෝ ඉතින් කොහොමද කට්ටිය මං අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හැදුවේ මං ගොඩාක්ම දුරට පාවිච්චි කරන ඉන්ටර්නෙට් එකේ ෆ්‍රී අපිට තියෙන මං ගොඩක්ම පාවිච්චි කරන රිසෝසස් ගැන අපි රිසෝසස් ටිකක් ගැන කතා කරමු මුලින්ම දා ෆොන්ට් කියලා කියන්නේ අතනම ෆ්‍රී අපිට ෆොන්ට්ස් ගන්න තියෙන එක සයිට් එකක් මේකේ ගොඩාක් ෆොන්ට් තියෙනවා ඒතකොට මේකේ ඔයගොල්ලන්ට පුළුවන් ෆොන්ට් එකේ ටයිප් වලට ඕනම දෙයකට සිලෙක්ට් කරගන්න පුළුවන්. හැබැයි මේ හැම ෆොන්ට් එකක්ම කමර්ෂියලි ෆ්‍රී නෑ. එතකොට අපි ෆොන්ට් එක ගන්නකොට අපි දැන් මෙන්න මේ ෆොන්ට් එක කියලා ෆොන්ට් එක ගන්නකොට ගිහිල්ලා මේක කියවන්න ඕනේ. මෙයාලගේ තියෙනවා ලයිසන්සින් දාලා ලයිසන්සින් පොඩ්ඩක් කියවලා බලලා තමයි අපි ෆොන්ට්ස් පාවිච්චි කරන්න ඕනේ. දැන් මේ තියෙන කමර්ෂියල් ලයිසන්ස් දැන් මෙයාගේ පර්සනල් යූස් වලට විතරයි මේ ෆොන්ට් එක යූස් කරන්න පුළුවන්. කමර්ෂියල් යූස් කරනවා නම් අපි ඒ කියන්නේ අපි මේ ෆොන්ට් එක මොකක් හරි හදලා විකුණනවා නම් අපි මෙයාට මෙයාගෙන් කමර්ෂියල් ලයිසන්ස් එකක් ගන්න ඕනේ. ඒ වගේ පොඩ්ඩක් බලන්න ඕනේ මේකේ තියෙනවා කමර්ෂියලි ෆ්‍රී ෆුලි ෆ්‍රී දෙන ෆොන්ට්ස් තියෙනවා නැත්තේ නැහැ. ඕන තරම් තියෙනවා හොයාගන්න. ඒකින්ද ෆොන්ට්ස් මේකෙන් ගන්න පුළුවන්. හැබැයි ගන්නකොට පොඩ්ඩක් බලලා ගන්න කොහොමද මේගොල්ලන්ගේ ලයිසන්සින් යන්නේ කියලා. ලයිසන්සින් යන්නේ මේ කොහොමද කොපිරයිට් රැටෙන්නේ කියලා ඒක පොඩ්ඩක් චෙක් කරලා ගන්න. එතකොට ඒ වගේම ඊළඟ ෆොන්ට් එක තමයි මේ ෆොන්ට් ගන්න සයිට් එක තමයි මම ඊළඟට මම ෆොන්ට් ගන්න සයිට් එක තමයි මේ 101 ෆොන්ට්ස් කියලා කියන්නේ. මේකෙත් ගොඩක් තියෙනවා කමර්ෂියලි ෆ්‍රී යූස් කරන්න පුළුවන් ඒවත් තියෙනවා. ඒ වගේම ඔය සමහර කට්ටිය පර්සනල් යූස් විතරක් දෙන ෆොන්ට්ස් උත් තියෙනවා. ඒක ඉතින් බලලා තමයි ඔයගොල්ලෝ ගන්න ඕන. මෙතනට ගියාම මේකේ ෆොන්ට්ස් ටයිප් ටික තියෙනවා. මේකේ මම නම් ගොඩක්ම යූස් කරන ෆීචර් එක තමයි මෙන්න මේක. අපි ගිහිල්ලා මේක ගැහුවා කියන්නකෝ DC කියලා. DC කියලා ගහලා ගැහුවාන් පස්සේ මෙතන අපිට එන ෆොන්ට් එක අපිට ඕන අකුරු දෙකෙන් පෙන්වනවා. අපි හිතමු මෙතනින් අපිට ඕනේ සෙරිෆ් එකක් ගන්න කියලා. මොමනි සෙරිෆ් ෆොන්ට් එකකට ගිහිල්ලා බැලුවොත් මෙහෙම සෙරිෆ් ටික අපි ඒ දාන අකුරු වචනෙන් එනවා. ඒතකොට මේ ගොඩක් ලේසි. මේක මං හිතන්නේ 10 ෆොන්ට් වලක් තියෙනවා. මෙතනක් තියෙනවා. මෙතනට ගිහිල්ලත් අපිට බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දෙකෙන් මම ගොඩක් දුරට යූස් කරනවා. මම ගොඩාක්ම යූස් කරන එක මම වැඩියෙන් යූස් කරන්නේ Google Fonts. මොකද මේගොල්ලන්ගේ ඔය copyright issues ඒ වගේ කිසිම issue එකක් නැහැ. මම අර fonts ගැන කරපු ටියුට් එකෙත් මේ Google Fonts ගැන කිව්වා. මොකද මේ තියෙන්නේ මම ගොඩක් අස font එක master at එක. තව තියෙනවා Rubik කියලා font එකක්. මම ගොඩාක්ම යූස් කරන font දෙක තමයි ඒක ගොඩක් දුරට යූස් වෙනවා මට. මේ Ubuntu font එකත් හොඳයි. මෙතනින් ඕගලන්ට ගිහිල්ලා ෆොන්ට්ස් ගන්න පුළුවන්. මේගොල්ලන්ගේ කිසිම කොපිරයිට් ඉෂුව එකක් නැහැ. එතකොට මේ තියෙන මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන ෆ්‍රී ගන්න ෆොන්ට් ෆ්‍රී ෆොන්ට්ස් ගන්න සයිට් තුන. මේ වගේම තව යූස් කරන එකක් තියෙනවා මෙතන ෆොන්ට්ස් ක්විරල් කියලා. මේකත් මම ටිකක් යූස් කරනවා. මම ගොඩාක් යූස් වෙන්නේ නැහැ මේක නම්. මොකද මේකේ ෆ්‍රී ෆොන්ට්ස් වගේම පේඩ් ෆොන්ට්ස් උත් තියෙනවා. මේකෙත් ගොඩක් හොඳ ෆොන්ට්ස් තියෙනවා. ෆ්‍රී වගේම පොඩ්ඩක් පේඩ් ෆොන්ට්ස් උත් තියෙනවා. ඒකින්ද පොඩ්ඩක් බලලා කොහමද මේගොල්ලන්ගේ ලයිසන්සින් යන්නේ ඔක්කොම බලලා තමයි අපි ගන්න ඕනේ. ගන්නකොට ෆොන්ට්ස් ෆ්‍රී යූස් කරන්න අපි ගන්නකොට ඒ ඔක්කොම බලලා තමයි අපි ගන්න ඕනේ. එහෙනම් ඔය සයිට් ඇත්තට මේ සයිට් හතර තමයි. මේ සයිට් හතර කියන්නේ මෙන්න මේ සයිට් තුන තමයි මම ගොඩාක් දුරට යූස් කරන්නේ ෆොන්ට්ස් ගන්න. ඒ වගේම මේකනොත් මම එහෙම සමයනෝනේ ඉඳලා හිටලා ෆොන්ට්ස් ගන්නවා. එතකොට අපේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මං කොහෙන්ද ඔය එක එක වැඩ කරන්න ෆොටෝස් ගන්න කියලා. මම ඇත්තටම ෆොන්ට්ස් ගන්න මේ ෆොටෝස් ගන්නේ අන්ස්ප්ලෑෂ් එකෙන් විතරයි. ගොඩාක් දුරට ෆොටෝස් ගන්නේ අන්ස්ප්ලෑෂ් එකෙන්. මොකද මේගොල්ලන්ගේ කොපිරයිට් ඉෂුස් උත් නැහැ. වගේම මාර ක්වොලිටි මේගොල්ලන්ගේ ෆොටෝස් සෑහෙන ක්වොලිටි ෆොටෝස් තියෙනවා. මේගොල්ලන්ගේ අනිත් එක අපිට ඕනනම් කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් ෆොටෝ එකක් ගත්තගෙන නැත්තම් කන්ට්‍රිබියුට් නොකර ඉන්න පුළුවන්. එහෙම ඉෂු එකකුත් නැහැ. මේකේ ගොඩාක් ෆොන්ට්ස් මේ ෆොටෝස් තියෙනවා. මේකේ දාලා ඇති ඔය කොයි හරි ෆොටෝස් ගන්නත් මේගොල්ලන්ගේ ඉස්සර දාලා තිබ්බා. එතකොට මේගොල්ලන්ගෙන් අපිට ගිහිල්ලා ෆොටෝස් ගන්න පුළුවන්. කිසිම ඉෂුව එකක් නැතුව සුපර්බ් ක්වොලිටි ෆොටෝස් තියෙනවා. දැන් අර අපිට ස්මච් කරන්න වෙක්ටර් ආර්ට් ප්‍රැක්ටිස් කරන්න එහෙම ෆොටෝස් ගන්න ඕන නම් මේකේ තියෙන ඕනතරම් ෆොටෝස් මම මේකෙන් තමයි ෆොටෝස් යූස් කරන්නේ. මේ ෆොටෝස් වල ක්වොලිටි එක සෑහෙන හොඳයි. සුපර්බ් ක්වොලිටි එක වැඩ කරන්න සුපිරි. මම ගොඩක් ඩිසයින් කරන කොටත් මේ වගේ ෆොන්ට්ස් අරගෙන ගන්නවා. ක්ලයන්ට්ලට ගන්නකොටත් සමහර ලාවට ගන්න අවස්ථාවල් තියෙනවා නැත්තේ නැහැ. මේකෙන් තමයි මම ගොඩාක් දුරට ෆොන්ට්ස් ගන්නෙ. අපි දැන් ෆොටෝස් ගන්න. අපි දැන් ෆොටෝස් ෆොන්ට්ස් ගැන කතා කරන්න. දැන් අපි පොඩි ගේම් එකක් ගැන කතා කරමු. ද බැසිය ගේම්. මේ ද බැසිය ගේම් කියලා කියන්නේ මේක ඇත්තටම පොඩි ගේම් එකක්, පුංචි ගේම් එකක්. එනවාට මේකෙන් අපිට පුළුවන් පෙන් ටූල් එක යූස් කරන විදිය. ඒ කියන්නේ පෙන් ටූල් එකේ අපි වැඩ කරන්න පුරුදු වෙන්න අපිට පුළුවන් මේ ටූල් එක යූස් කරන්න. මේක ඇත්තටම ෆ්‍රී ටූල් එකක්. මේක නියමයි. මටත් මේක මේ ගොඩක් කල නෑ ළඟදි තමයි මටත් මේක අහුනේ. ඒ වුණාට මේක නියමයි. මේ ෆොන්ට් එක අපිට මේ මේ
බැසිය හැන්ඩල්ස් යස් කරන හැටිය එතකොට පෙන් එක අපි කොහොමද යස් කරන්න කියලා ඒ හැමදේම ඒ පෙන් එක යස් කරද්දි අපිට ඕන වෙන ගොඩක් දේවල් අපිට මේ ටූල් එකෙන් පාවිච්චි කරලා යස් කරලා පුරුදු වෙන්න පුළුවන් එයාගේ මේක පොඩි ගේම් එකක් වගේ තමයි යන්නේ ඒකින්ද අපිට මේක අර මේක යස් කරලා අපිට ගොඩක් දුරට මේකේ තියෙන ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. يعني පෙන් එකෙන් කරන ගොඩාක් දේවල් මේ ටූල් එකෙන් කරන්න පුළුවන්. අනිත් මේක ගේම් එකක් වගේ නිසා. දැන් මේක පොඩ්ඩක් ලොකු වැඩි දමන්න. තොර මේක අපිට යස් කරලා පුළුව මේ තියන්නේ ගේම් එක අපිට පුළුව මේක යස් කල පොඩ්ඩක් පෙන් එක ප්‍රක්ටිස් කරන්න මේ කර මේ ගේම්යක් වගේ නිසා මේ ස්කෝයික්කුත් දෙනවා ගැරයින් පස්සේ මේකත් මරුණියන් ජොලි වැඩේ මේක තමයි ඊළඟ ෆ්‍රීබිය එක ගැන මම ෆ්‍රී යස් කරන්න ටූල් එක මම මේක ඇත්තම ටිකක් ස්ට්‍රෙස් වුණාමත් යස් කරනවා මේක මේ ස්ට්‍රෙස් වෙලාවට උනත් මරු එන්ද අපි එක දිගට වැඩ කළා 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 අපිට වැඩ කරන්න වැඩ කරන එක එපා වෙනවනේ ඒ වගේ වෙලාවට කරන්න නියමයි දැන් මේකේ මේ තියෙන්නේ 15 යස් කරලා තියෙනවා අපිට ඊළඟ ස්ටේජ් එකට යන්න පුළුවන් අයිඩියල් සාමාන්‍යයෙන් නම් නොට්ස් 9 මේක කරන්න පුළුවන් වෙන්න ඕනේ එතකොට මේක අපි අඳොත් නැති මම මේ මේ වගේ මේක කරන්න ගියා මේක ඉවරයක් නැති වෙනවා එතකොට මේක තමයි පෙන් ටූල් එක යූස් කරන්න පුරුදු වෙන්න පෙන් ටූල් එක හරියට යූස් කරන්න පුරුදු වෙන්න නියම ෆ්‍රීබි එක මම මේ ඔක්කොගෙම මේ ලින්ක්ස් ටික දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගලන්ට අරගෙන බලන්න පුළුවන් වෙන ඊට පස්සේ ඊළඟ එක තමයි අයිකන්ස් අපිට ගොඩක් දුරට ඩිසයින්ස් කරද්දී අයිකන්ස් ඕන වෙනවානේ වෙක්ටර් අයිකන්ස් අපිට ගොඩක් දුරට ඕන වෙනවා එතකොට ද නවුන් ප්‍රොජෙක්ට් කියලා කියන්නේ මේකවල ඇත්තටම අයිකන්ස්ම හදන සයිට් එකක් මේකට අපිට ඔත්තෝන්නම් කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් අපිටත් ගිහලෝනම් අයිකන්ස් හදලා දාන්න පුළුවන් මේකේ අයිකන්ස් විකුණන්නත් තියෙනවා ්‍රී ගන්නත් පුළුවන් කිසිම ශවයන්න මේක ගොඩත්තුරට පර්සනල් ප්‍රජෙක්්ට යස් කරනවා ගොඩක් හොඳයි මොකද මේ ෆ්‍රී යස් කරනකොට මේ ගොලගේ තියෙනවා මේ මේ අයිකන්න ගත්තා කියන්නක මේ අයිකන්නයකින් ගන්න ගහ අපට තියෙනවා ගෙට් දිස් අයිකන් ගහම ඔන්නම් මමකට සයිනප නොව ඉන්න මේක ගල් අපට අයිකන්න ගන්න යා ඔප්ෂන් දෙයක් කියෙන ප්‍රමියම එකයි ්‍රී එකයි ්‍රී එකම අපි කන්ට්‍රියුට් කරන්න ඕන ගලන්ට එන මේ ගොලන්ගේ අයිකන්න ගත්ත කියලා ලිංක එකක් කියෙනවා ලිංක එක දාන්න ඕන සාමාන්‍යෙන් ඇති කලි ඒ හින්ද මේක ගොඩක් හොඳ පර්සන ප්‍රෙක්ටල්ට යස් කරන්න ඔගල හඳන සාම්පර්සලට වගේ දෙවල්ට ගොඩක් යස් කරන හොඳයි ඒවගේම තවතනත් තියෙනවා මීඩිය ලුට් කියලකත් තියෙන මේකෙත් අයිකන්ස් ගොඩාත් තියෙන මේ අයිකන්ස් 2200 අයිකන්ස් තුන්දහා ගන්නයන්න එපා මොකද ඒක අපි අරගෙන ප්‍රොජෙක්ට් එක යස් කරන පසේ ගොඩක් දුරට අයිකන්ස් ටික ආපෝ ප්‍රොජෙක්ට් එකට අපිට යස් වෙන්නේ නැහැ ඒක තමයි සාමාන්‍ය තීරය එක එහෙනම් මෙන්න මේ සයිට් 7-8 මේ සයිට් 8 ගැන තමයි මම ඔයගලන්ට කියන්න හිතාගෙන හිටියේ තව තියෙනවා තව යස් කරනවා මම ඉඳලා හිටලා ෆ්‍රී පික් ඔට ඕල් ෆ්‍රී ඩවුන්ලෝඩ්ස් ඒවයි ගොඩක් වෙක්ටර්ස් තියෙනවා අපිට ගන්න ඕන හැම හැබැයි ඒවා යස් කරනකොට අර කොපිරයිට් ඉෂුස් තියෙනවා ප්‍රීමියම් අකවුන්ට්ස් නැතුව යස් කරද්දී ඒ ප්‍රශ්න එනවා ඒකෙන් දෙකක් පොඩ්ඩක් බලලා එහෙම යස් කරන්න මම මේ නිකන් මට හිතිලා හිතුණා පොඩි ක්වික් ටියුටෝරියල් එකක් දාන්න ඕනේ කියලා ඒකෙන් මම මේක කරේ නං හැමෝටම ගොඩක් ස්තුතියි ටියුටෝරියල් එක බැලුවට මේ ටික යස් කරන්න ඕගලන්ගේ බැසියේගේ බැසිය ගේම් එකේ කොහමද ඕගලන්ගේ රිසල්ට් එක කියලා අපිට දාන්න පොඩ්ඩක් බලන්න මේක මමත් ගොඩක් ආසාවෙන් කරන වැඩක් ඒකින්ද පොඩ්ඩක් දාන්න කොහමද රිසල්ට් එක කියලා අපිට බලන්න කමෙන්ට් එකක් දාන්න තමනවා හරි ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම කමෙන්ට්ස් වලට උත්තර දෙනවා ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම එහෙනම් හැමෝටම බුත් සරණයි ගොඩක් පරිස්සම් වෙන මේ දවස්වල රටේ දින තත්ත්වෙත් එක්ක එහෙනම් අපි ඊළඟ ටියුට් එකේදී හම්බෙමු හැමෝටම බුත් සරණයි අපි ඊළඟ ටියුට් එකේදී හම්බෙමු